රජවරුනි කුමක් සඳහාද දෙපිරිස එකතු වෙලා ඉන්නේ? ඉතින් නොදන්නවා වගේ අහන්නේ. ඉතින් රජෙක් කතා කරලා කියනවා ස්වාමීනි මේ සෙල්ලම් කරන්නවත් විනෝද වෙන්නවත් නාට්‍ය සම්දර්ශන පෙන්වන්නවත් ගඟේ ක්‍රීඩා කරන්නවත් එකතු වුණා නෙමෙයි. මරා ගන්න එකතුනේ. අහනවා මොකද කාරණාව? ගඟේ වතුර බෙදා ගන්න. භාග්‍යවතුන් වහන්සේ අහනවා ප්‍රශ්න තුනයි අහන්නේ. යුද්ධය ඉවරයි. මහරජවරුනි ජලය කොච්චර වටිනවද? ස්වාමීනි වටිනකමක් නැහැ ඒ තරම්. ඒ කාලේ ඒ තරම් ජලය තියෙනවා. ඉතින් මේ ගඟේ ජලය කියලා ඒ තරම් වටිනකමක් නැහැ. පඨවීන්ද්‍රිය ජාතකයේ දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ කම්කරුවනේ ගිහිල්ලා ඔය දෙගොල්ලන්ට මේ කීවේ ගැටුමක් ඇති වුණා කියලා. රජවරු හැටියට ඕගොල්ලෝ හොයලා බැලුවේ නෑනේ ගැටුම කොහොමද කියලා. මොකද මේ අනුන් කියන දේවල් අහලා හරියට කාරණා හොයා බලන්නේ නැතුව කටයුතු කරන එකේ වැරද්ද මේ ජාතක කතාවෙන් පැහැදිලි කරනවා. ඊට අමතරව ලටුකික ජාතකයත් මෙතනදී දේශනා කරනවා. ඒ කියලා කියන්නේ පුද්ගලයා කොච්චර ප්‍රබල වුණත් ඊටාම දුර්වලයෙකුට ඕනෑම ප්‍රබල පුද්ගලයෙක් බිම දාන්න අවස්ථාවක් එනවා. ඒ ඕනෑම ප්‍රබල පුද්ගලයෙක්ගේ දුර්වලතනක් තියෙනවා. ලටුකික ජාතකයේ සඳහන් කරන්නේ විශාල හස්ති රාජයෙක් මරනවා වටුවෙක්. ඉතින් වටුවෙක් කොහොමද හස්තියෙක් මරන්නේ? ඒ කියන්නේ අති ප්‍රතාපවත් පුද්ගලයාගේ දුර්වලතනක් හොයා ගන්නවා. මේ කාරණාවත් පැහැදිලි කරලා දෙනවා. ඊළඟට දේශනා කරන රුක්ක ධම්ම ජාතකයේ මේ කළු සිංහෙක් පිළිබඳව කතාවක්. කළු සිංහය ගැන අපි අහලා නැති වුණාට ධර්මයේ සිංහ වර්ග 4ක් ගැන දේශනා කරනවා. ඒ අතර කළු සිංහය පිළිබඳව දේශනා කරනවා. ඒත් මේ සොයා බලන්නේ නැතුව ඇති කරගත්ත කලහය පිළිබඳව කතාවක්. මේ කාරණාව දේශනා කරලා වට්ටක ජාතකයක් දේශනා කරලා ජාතක කතා පහක් මෙතන දේශනා කරනවා. මම ඒකයි මුලින් සඳහන් කළේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මොන තරම් ධර්ම කාරණා වලින් පිරෙනවද කියලා. ඒ සියල්ලම දේශනා කරලා ඉවර වෙලා මේ දෙගොල්ලටම භාග්‍යවතුන් වහන්සේ අත්දණ්ඩ සූත්‍ර දේශනාව දේශනා කරනවා. මේ දේශනාව අහලා සමහර අය මගපල් ලැබනවා. බොහෝම ප්‍රසාදයටපත් වෙනවා. සිද්ධාර්ථ ගෞතමයන් අපි දෙගොල්ලගෙම මුදුන් මල්කඩ. අපි ගාව හිටියානම් මේ වෙනකොට රජුන් දහසක් පිරිවරා ගත්ත සක්විති රජෙක් මේ ඉන්නේ. අපි ගාව හිටියානම් අපි මෙයා පිරිවරා ගත්ත අය. රජුන් දහසක් පිරිවරා ගත්ත සක්විති රජෙක්. නමුත් අද සක්විති රජ අතහැරලා ගියා. නමුත් අද උන්වහන්සේ සක්විති රජ වුණා නම් සතර මහා දීපයට අධිපති විතරයි වෙන්නේ. නමුත් අද කොච්චරකට අධිපතිද? සක්වලවල් කෝටි ලක්ෂයකට අධිපති. සක්වලවල් කෝටි ලක්ෂයක් කියලා කියන්නේ සක්වලකට තියෙනවා ලෝක 31ක්. රූපී අරූපී බ්‍රහ්ම ලෝක 20යි, දිව්‍ය ලෝක 6යි, අපායවල 4යි, මනුෂ්‍ය ලෝක 1යි. 31යි. එක සක්වලකට පායන්නේ එක ඉරයි, එක හඳයි. එහෙනම් අති උත්තමයන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය ඇතුලේ ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා, හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. මේ තමයි රාජ්‍ය, සම්මා සම්බුද්ධ රාජ්‍ය. මේ තරම් අති උත්තමයන් වහන්සේ දැන් සම්මා සම්බුද්ධ රාජා. එහෙනම් අදත් අති උත්තමයන් වහන්සේ පෙරටු කරගෙන රජවරු සිටිය යුතුයමයි කියලා තීරණය කරනවා. තීරණය කරලා ශාක්‍ය වංශිකයෝ රජවරු 250කුත් කෝලිය වංශිකයෝ රජවරු 250කුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් කරනවා. මේගොල්ලෝ රාජ්‍යකම් කරන විවාහ වෙලා ඉන්න රජවරු. නමුත් රාජ සම්මතයෙන් එන නිසා මේ කාටවත් කියන්න බෑ අපට බෑ වෙන කෙනෙක් යවමු කියලා. මේ 250ම පැවිදි කරනවා. මේගොල්ලෝ බුදුන් පිරිවරන්න නෙන්නේ. පැවිදි වෙනවා 250ම. පැවිදි වුණාට මේගොල්ලෝ ගාව පැවිද්දට කැමැත්තක් නැහැ. ඉතින් කොච්චරවත් රාජ්‍ය පිළිබඳව කල්පනා කරනවා, බිරිඳ පිළිබඳව කල්පනා කරනවා, බිරිඳෑවරු තව ඒ මදුවට පණිවිඩත් දෙනවා. මහානක මේ නම් ඉන්න එපා. අපිට ඕගොල්ලෝ නැතුව මේ ගෙවල් වල ඉන්න හරි කරදරයි. කොහොම හරි ගෙදර එන්න කියලා මේගොල්ලෝ පණිවිඩ එවනවා. එහෙම පණිවිඩ එවන්න තවත් ශාසනික ඇල්ම තව අඩු වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ බලාගෙන ඉන්නේ මේගොල්ලන්ගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන හැටි. එක දවසක් භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා මේ භික්ෂූන් එක්ක සාකච්ඡා කරනවා. මුකුත් දන්නේ නැහැ වගේ. සාකච්ඡා කරලා මේ ඇයිට හිමාලය පිළිබඳව කරුණු පැහැදිලි කරලා කුණාල පොකුණ පිළිබඳව දේශනාවක් කරනවා. අති ආශ්චර්යමත් දේශනාවක්. මේ කුණාල පොකුණ පිළිබඳව දේශනාව කරලා ඉවර වුණාම මේ භික්ෂුන් වහන්සේලාට පුදුම කුතුහලයක් තියෙන දැන් කුණාල පොකුණ බලා ගන්න තිබුණා මොන තරම් වටිනවද කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවා කට්ටියම හරි තැනට ඇවිල්ලා. ඒ වෙලාවේ අහනවා මහණෙනි කැමැතිද කුණාල පොකුණ බලන්න යන්න? ඒ වෙලාවේ මේගොල්ලෝ සඳහන් කරනවා ස්වාමීනි යන්න නම් පුදුම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වුණාට ඉතින් අපි යන්නේ කොහොමද? අපිට ඉර්ධියක් නැහැනේ. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ මතක් කරනවා මහණ යන්න අවශ්‍ය නම් මම එක්ක යන්නම්. මගේ ඉර්ධියෙන් සියලු දෙනාම එක්ක යන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් හැමෝම එක සිතින්ම කැමති වෙනවා එහෙනම් ස්වාමීනි වඩිමු කියලා. භාග්‍යතුන් වහන්සේගේ ඉර්ධියෙන් මේ 500ම අහසින් එක්ක යනවා. හිමාල පර්වතයට මුදුනට පර්වතයේ පල්ලෙහා තියෙන භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක අහස වැඩ ඉන්නවා. මහා හංස රාජෙක් පියුම් විලක් හොයාගෙන යන්නාසේ බිම් බලා සිටින්නන්ට අතිශය ආශ්චර්යමත් දර්ශනයක් මේක. අහසේ රැඳිලා මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක ඉන්න වෙලාවේ භික්ෂුන් වහන්සේලාට පේනවා මේ හිමාලය කොයි තරම් ආශ්චර්යජනකද. අපිට නම් තියෙන්නේ රත්තරන් ටිකක් මාලයක් වලල්ලක් මුද්දා සදාන් කරනවා. හිමාලයේ මුදුනේ රන් පර්වත තියෙන්නේ. හිමාලයේ මුදුනේ රත්තරන් පර්වත, රිදී පර්වත, මණික් පර්වත, මේ වගේ රන් රිදී මුතු මණික් පර්වත තමයි තියෙන්නේ. මේ පර්වතයන් ඇති අති අලංකාර වූ ගල්තලා ඇති ඉතා විශේෂ වූ පොකුණු සහිත මේ පොකුණු පිරිවරාගත් කුණාල පොකුණු සහිත ඉතාම සුන්දර දර්ශනයක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේ දර්ශනෙත් දැකලා මේගොල්ලන්ට බොහොම ප්‍රියයි. භාග්‍යතුන් වහන්සේ යොදුන් 60ක් විතර පළල ගල් තලාවක් මත යොදුන් 7ක් උස සල් ගහක් මුල තවත් යොදුන් 3ක් පළල සිරියල් යහනාවක් මත වැඩ හිටියා කියලා සඳහන් කරනවා. ඉතින් යොදුන් 7ක් යොදුනක් කියලා කියන්නේ සතපුම් 16ක් කියලා අපි සඳහන් කරන්නේ. යොදුන් 7ක් මේ සල්ගහ උසයි. එතන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳගෙන අර භික්ෂුන් වහන්සේලට කියනවා මහණෙනි මේ ආශ්චර්ය බලන්න ඔබලා දන්නේ නැති ගහක් කොළක් සතෙක් සිව්පාවෙක් මේ පොකුණක මාළුවෙක් අඳුරන්නේ නැති කෙනෙක් දැක්කොත් මගෙන් අහන්න කියලා භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේලාට ඒවා බලන්ට දීලා උන්වහන්සේ වේක ගන්නවා. ඉතින් මේගොල්ලෝ ප්‍රශ්න ගොඩක් අහනවා. සියල්ලටම උත්තර දෙදී ඉන්න වෙලාවේ කුරුල්ලෝ දෙන්නෙක් එනවා. මේ කුරුල්ලෝ දෙන්නගේ හොටේ තියෙන කෝටු කෑල්ලක්. දෙන්නම කෝටුව අල්ලගෙන ඉන්නේ. මේ කෝටුව උඩ වහලා ඉන්න කුරුල්ලෙක්. කියන්නේ කුරුල්ලා මේ කෝටුව උඩ නංගගෙන මේගොල්ලෝ යනවා. මේක දැකලා භික්ෂුන් වහන්සේලා අහනවා මහණෙනි ස්වාමීනි මේ කුරුල්ලා අනික් කුරුල්ලන්ගේ රජ්ජුරුව වෙන්නේ නේද කියලා ඇහුවා. මේ කුරුල්ලා වට කරගෙන ඉන්නවා කිරිල්ලියෝ 48 දෙනෙක්. යනකොට යන්නේ කිරිල්ලියෝ 4 දෙනෙක් යටින් යනවා, කිරිල්ලියෝ 4 දෙනෙක් උඩින් යනවා, කිරිල්ලියෝ 4 දෙනා දෙගොල්ලක් පිටුපසින් සහ ඉස්සරහින් යනවා. 4 දෙනා තව දෙපිරිසක් දෙපැත්තෙන් යනවා. එතකොට කිරිල්ලියෝ 48ක් විතර මෙත් එක්ක යනවා. කෑම අරගෙනත් යනවා කොටසක්. ඉතින් මේ රජ්ජුරුව වෙන්දැයි මේගොල්ලෝ පිරිවරාගෙන යන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ඔය වංශය මගේ වංශයක්. මගේ ප්‍රවේණියක් ඔය තියෙන්නේ. අතීතයේ මමත් ඔතන හිටියා. මේ තමයි කුණාල සකුණ රාජා. කුණාල කුරුල්ලන්ගේ රජුරු මේ ඉන්නේ. ඉතින් කුණාල සකුණ රාජා පිරිවරාගෙන එයාගේ පිරිස යනවා. හැබැයි මහණෙනි එදා ඕක මගේ ප්‍රවේණිය වෙලා මම මෙහි රජුරු වෙච්ච දවසේ ඒක ඊට වඩා ඉතාම ආශ්චර්යයි. මම අරගෙන මේ මගේ සේවක කුරුල්ලෝ දෙන්න පියාඹනකොට කිරිල්ලියෝ 500ක් යටින් ගිල්ලෙනවා කියලා සඳහන් කරනවා. අපේ රජතුමා බැරි වෙලාවත් වැටුනොත් අපේ අත්තටු මත රැඳේවා කියලා. ඒ තරම් රජුරවන්ට ආදරෙයි. තව කිරිල්ලියෝ 500ක් උඩින් යනවා. ඒ යන්නේ රජුරවන්ට අවුව වැටෙන්න දෙන්නේ නැතුව. වැස්සොත් තෙමෙන්න දෙන්නේ නැතුව, අවුවෙන් පීඩා වෙන්න දෙන්නේ නැතුව තමයි මේ 500 අත්තටු හේතු වෙන්න තමයි පියාසර කරන්නේ. පියාඹන්නේ. තව 500ක් ඉස්සරහින් යනවා මේ කැලෑවේ ඉන්න සත්තු අල්ලන්න ආපු වැදි පුරුෂයෝ කොළු ගැටව ගල් පොළු දාලා ගැහුවොත් රජුරවන්ට කරදර වෙයි කියලා අපි මරුණත් කමක් නැහැ රජු බේරෙන්න ඕනේ කියලා තමයි ඒ 500 ඉස්සරහින් යන්නේ. තව 500ක් පිටිපස්සෙන් එනවා විවිධ කෑම බීම ಜಾති පළතුරු ಜಾති අරගෙන. රජුරවන්ට යම් තැනක මහන්සියක් දෙනවා ඉක්මනට කෑම සහ බීම දෙන්න. තව 500 දෙපැත්තෙන් යනවා මේ සීත සුලං ආදීන් දූවිලි ආදීන් රජුරව ආරක්ෂා කරන්න. මට එදා මෙන්න මේ තරම් ආරක්ෂාවක් තිබුණේ. ඉතින් මේ කාරණාව සඳහන් කරලා භාග්‍යතුන් වහන්සේ කුණාල ජාතකයේම දේශනා කරනවා. මේ භික්ෂුන් වහන්සේලාට මෙතනදී. ඉතින් කුණාල ජාතකයේ ගාථා 300කින් යුක්තයි. ඉතින් ආශ්චර්යමත් ජාතක කතාවක් කියවලා දැනගන්න එක තමයි වටින්නේ. හැබැයි ඉතින් කියවහම හිතෙනවා කාන්තාවන්ට මේ තරම්ම බැන්නද කියලා. ඒකට තමයි කුණාල ජාතකයේ දේශනා කරන්නේ අර භික්ෂූන් වහන්සේලා තුල කාන්තාවන් පිළිබඳව තියෙන ඇල්ම නැති කරන්නයි මේක දේශනා කරන්නේ. එතන සඳහන් කරනවා මහණ මං පිරිවරාගෙන 3500ක් මේ කිරිල්ලියෝ ජීවිත පරිත්‍යාගයෙන් මං පස්සෙන් එන්නේ. උනාට මං කවදාවත් වසඟයට නම් ගියේ නෑ. කතා කරන්නේ චෞර කෙල්ලෙනි, සොර කෙල්ලෙනි කියලා මේ කිරිල්ලියන්ට කතා කරන්නේ. මේ කාරණාව දිගට පැහැදිලි කරනවා. ඒක මම කියේ දේශනාවකට ගොනු කරනවට වඩා කියවලා දැන ඉගෙන ගන්න එක හරි වටිනවා. එදත් මම ඒ වසඟයට වැටුන්නේ නැහැ කියලා දේශනා කරනවා. දේශනා කළා කුණාල ජාතකයේම දේශනා කළ ඉවරච්චාම මේ භික්ෂූන් වහන්සේලා තුල ස්ත්‍රීන් පිළිබඳව තිබුණ අර ලොල්කම නැත්තරම නැතුව යනවා. නැතුව ගිහිල්ලා මේගොල්ලෝ සියලු දෙනාම 이르දීන් සහිතව මගපල ලැබනවා 500ම. 이르දීන් සහිතව මගපල ලැබලා බුදු පියාණන් වහන්සේට වැඳලා සෝවාන් මාර්ගඵලය ලබන්නේ. භාග්‍යතුන් වහන්සේට වැඳලා ඉන්න වෙලාවේ තමයි තථාගතයන් වහන්සේ කපිලවස්තුවට වඩින්නේ. ආපහු මහවණේට වඩිනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දන්නවා දැන් භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යයෙන් හිමාලයට ගියපු අය දැන් තම තමන්ගේ ආශ්චර්යයෙන් එනවා. ඇවිල්ලා බොහෝම ඉඩ තියෙන තැනක භාග්‍යතුන් වහන්සේ දන්නවා දැන් මේ භික්ෂූන් වහන්සේලා දකින්ද අති විශාල පිරිසක් එකතු වෙනවා. දැන් මේ තමයි සමාගමේ සිද්ධ වෙන්න සැලැස්ම හැදෙන තැන. ඒ නිසා එක තැනක වැඩ ඉන්නහම මේ භික්ෂූන් වහන්සේලා 500ම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා නිසීදන ටික එලලා භාග්‍යතුන් වහන්සේ ළඟ බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේගොල්ලන්ට මුලින් දුන්න කර්මස්ථානය තාම පිරිහිලා නැහැ. නොපිරිහුණු කර්මස්ථාන දැන් තියෙන නිසා ඉදිරි මාර්ගඵල තුනම මේගොල්ලන්ට ඉතා ඉක්මනින් ලැබෙනවා. පෙර මහ පින් ඇති අය ඉදිරි ඵල තුනම ඉතාම ඉක්මනින් ලැබෙන නිසා මේගොල්ලන්ට කර්මස්ථානය කියලා දෙනවා. මේ සියලු දෙනා වහන්සේම තීරණය කරනවා තථාගතයන් වහන්සේ සෝවාන් වෙච්ච අපි සෝවාන් මාර්ගයේ විතරක් නවත්තන්න නැතුව ඉතුරු මාර්ගඵල තුන සම්පූර්ණ කරගන්න අපට කර්මස්ථානයයි මේ කියලා දුන්නේ. කර්මස්ථානය දැනගෙන තව තවත් ප්‍රමාද වෙන එකේ තේරුමක් නැහැ කියලා සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේට පිළිවලින් වන්දනා කරලා පිටත් වෙලා යනවා. තම තමන්ට සුදුසු තැන්වල වාඩි වෙන්න. ඈතට යනවා නෙමෙයි. මේ මහා වණීමයි ඉන්නේ. සුදුසු තැන්වල වාඩි වෙන්න යනවා. 500ම පිටත් වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ තීරණය කරනවා මේගොල්ලෝ ගියා වගේම ආපහු වෙනවා. දැන් මේ ආපහු එනකොට තමයි මේ මහා සමාගමේ සිද්ධ වෙන්නේ. ඒ නිසා විශාල පිරිසකට රැස් වෙන්න පුළුවන් තැනකට මම යන්න ඕනේ කියලා ඊටාම ඉඩ තියෙන තැනකට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ බොහොම පහසුවෙන් වැඩ ඉන්නවා. කර්මස්ථාන අරගෙන ගියපු භික්ෂූන් වහන්සේලා ගිය පිළිවෙලින්ම ආපහු එනවා. හරියට මල් පිපෙනවා වගේ. ගිහිල්ලා නිසීදනේ එළලා වාඩි වෙලා කර්මස්ථානයේ සිහි කරනවා විතරයි අරිහත් වෙලා ලබනවා. මේ එන්නේ රහත් බව අරගෙන ස්වාමීනි මම රහත් වුණා කියලා කියන්නේ. 500 වෙනි එක්කෙනා ගිහිල්ලා වාඩි වෙනකොට පළවෙනි එක්කෙනා රහත් වෙලා නැගිටලා. ඉතින් පිළිවෙලට එනවා. ඇවිල්ලා මේ කාරණාව අදට ඉතාම විශේෂයි. ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට වැඳලා මේ රහතන් වහන්සේ පිටිපස්ස හැරිලා බලනවා කවුරුවත් ඉන්නවද කියලා. ඇයි ඒ කවුරුවත් ඉන්නවද කියලා බලන්නේ? තව කෙනෙක් ඉන්නවනම් ස්වාමීනි මම රහත් වුණා කියලා කියන්නේ. එතකොට මොන තරම් නිහතමානීද? මේ 500ම එකට රජකම් කරපු අය. වැලි කෙලියේ ඉඳලා අම්මගේ කුසෙන් එළියට ආපු තැන ඉඳලා එකට ජීවත් වෙච්ච අය. නමුත් Taman ලබාගත් උතුම් ඵලය කියන්න කැමති නෑ තව කෙනෙක් ඉන්න තැන. ඒකෙන් පැහැදිලි වෙනවා මේ ශාසනයේ අල්පේච්ඡතාවය කියන එක කොතනද තියෙන්නේ කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේ නම් කියන්නේ නෑ. ඉතින් රහත් වෙලා නැත්තම් මගඵල ලැබලා නැත්තම් මම මාර්ගඵලලාභී මම රහත් වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ කියමනෙන්ම තේරුම් ගන්න තියෙන්නේ එහෙමනම් මොකවත් නැහැ කියන කාරණාව. ඉතින් පළවෙනි රහතන් වහන්සේ වන්දනා කරලා බලනකොට අනික් එක්කෙනා ඇවිල්ලා. උන්වහන්සේත් නිසීදනේ ඉරලා කල්පනා කරනවා අපි දෙන්න විතරයි ඉන්නේ කියලා පස්සේ හැරිලා බලනකොට අනික් එක්කෙනා ඇවිල්ලා. ඉතින් 500ටම කියා ගන්න හම්බෙන්නේ නැහැ. 500ම වන්දනා කරලා බලාගෙන ඉන්නවා කියා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා දැන් මේ 500 දෙනාම ආවේ රහත් වෙලා. මේ රහතන් වහන්සේලා ගාව සිතවිලි කීපයක් තියෙනවා කියලා සඳහන් කරනවා. එකක් තමයි සිතවිලි දෙකයි තියෙන්නේ. වෙන මොකුත් සිතවිලි නෑ උන්වහන්සේලාට. ඒ වෙලාවට කියන්නේ දිගට දරන සිතවිලි දෙකයි තියෙන්නේ. එකක් තමයි මා ලැබූ අරිහත්ත්වය. අනෙකුත් සියලුම සදේවක ලෝකයට වහවහ අවබෝධ වේවා කියන සිතවිල්ල තියෙනවා. ඊළඟට නිධානයක් හම්බුන කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ මට නිධානයක් හම්බුණා කියලා. ඒ වගේ මම ලැබූ ඵලය වෙන කිසිවෙක් නොදැන ගනිත්වා. මේ තමයි සිතවිලි දෙක. මම ලැබූ අරිහත්ත්වය අනිකුත් සියලුම සදේවක ලෝකයා වහවහ දැනගනිත්වා. නමුත් මා ලැබූ ඵලය වෙන කිසි කෙනෙක් නොදැන ගනිත්වා. මම රහත් වෙලා බව කවුරුවත් දැනගන්න එපා කියන සිතුවිල්ල තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී තව කරුණු රාශියක් අනාවරණය වෙනවා මේ සූත්‍ර දේශනාවේ. දැන් මේ භික්ෂූන් වහන්සේලා 500 බලන්න තමයි මේ මහා සමය එකතු වෙන්නේ. මේ 500 බලන්න. කොයිතරම් එකතු වෙනවද මේ පිරිස රහත් වෙලා භාග්‍යතුන් වහන්සේ ගාවට එනකොට 10000ක් සක්වලවල දෙවියෝ එළියට බහිනවා. ඉතින් සක්වලවල් 10000ක දෙවිවරු එළියට බහිනවා කියලා සඳහන් කරාම අති විශාල පිරිසක් රැස් වෙනවා. ඒ නිසා ඒක දැනගෙන තමයි භාග්‍යතුන් වහන්සේ ඉඩ ඇති තැනකට වැඩම කරන්නේ මේ පිරිසට රැස් වෙන්න. ඉතින් එහෙමනම් මේ 500ක් බුදුන් පිරිවරාගෙන හිටියේ මෙතන විතරද? එහෙමනම් වෙන තැන්වලත් භාග්‍යතුන් වහන්සේ නිරන්තර නිත්‍ය පරිවාර සේනාව 1250ක්. ඇයි මේගොල්ලෝ ඒ පිරිස බලන් එළියට බැස්සේ නැත්තේ කියන ප්‍රශ්නය එහෙනම් අපිට ඇති වෙන්න ඕනේ. මේ 500 අති විශේෂයි. ඒ කියන්නේ සියලුම වැඩ කටයුතු පසෙක දාලා දැක බලා වන්දනා කරගත යුතු 500ක් මෙතන ඉන්නේ. ඒ නිසානේ 10000ක් සක්වලවල් වලින් එළියට බහින්නේ ඒ දෙවිවරුන්ට වැඩ නැතුවද? වැඩ කියන්නේ ඒගොල්ලන්ට තියෙන අප්‍රමාණ වූ කාම සම්පත්. අපට තියෙනා වාගේ සම්පත් නෙමෙයි. ඒ සියලු සම්පත් අතහැරලා සතපුම් කෝටි ගණන් ඈත ඉඳලා මේ සක්වලවල් වල ඉඳලා මේ මංගල සක්වලේ මහා වනයේට එළඹෙන්නේ මොන තරම් විශේෂ කාරණාවක් හින්දාද? සඳහන් කරනවා මේ 500 ඒ තරම් ලස්සනයි කියලා. මේ රහතන් වහන්සේලා ඒ ලස්සනයි කියන හැරෙන්න වර්ණනා කරන්න බෑ. එතරම්ම ලස්සනයි ශාක්‍ය වංශිකයෝ කෝලිය වංශිකයෝ. භාග්‍යවතුන් වහන්සේගේ ලස්සන කිසි කෙනෙකුට සඳහන් කරලා ඉවර කරන්න බෑ. මුළු ජීවිත කාලයම අති උත්තමයන් වහන්සේ දිහා බලාගෙන හිටියත් කාටවත් ඇති වෙලා නෙමෙයි මැරෙන්නේ. ඒ සිරුර බලලා මදි වෙලාමයි මැරෙන්නේ. ඒකනේ සමහර අය පැවිදි වුණේ රුව බලන්නම පැවිදිනේ එකයි. එහෙමනම් මහා මායා දේවියත් ලස්සන නැහැ. සුද්ධෝදන රජුරුවත් ලස්සන නැහැ. මහා ප්‍රජාපති ගෝතමී දේවින් වහන්සේත් ලස්සන නැහැ. යශෝදරා දේවින් වහන්සේත් ලස්සන නැහැ. භාග්‍යතුන් වහන්සේ විතරක් ලස්සන වුණාද? නැහැ. එහෙනම් අම්මත් ලස්සන වෙන්න ඕනේ. තාත්තත් ලස්සන වෙන්න ඕනේ. අට කතාවේ පැහැදිලි කරනවා මේගොල්ලන්ගේ ලස්සන වර්ණනා කරන්නේ නැත්තේ වර්ණනා කරන්න වචන නැති හින්දා කියලා. මහා මායා කියලා නම තිබ්බේ ඒකයි. මායාවක්. අට කතාවේ පැහැදිලි කරනවා දකින්න කෙනාට පිස්සු හැදෙනවා කියලා. ඒකයි මහා මායා කියලා නම තියලා තියෙන්නේ. ඒ තරම් ලස්සනයි. ඉතින් මේ ලස්සන ඔයින් ඇරෙන්න වෙන වර්ණනා කරලා නැහැ. ඒ ටිකම වර්ණනා නොකර මහා මායා දේවින් වහන්සේ, යශෝදරා දේවින් වහන්සේ, සුද්ධෝදන රජතු මහරජාණන් වහන්සේ ඇතුළු රාහුල කුමාරයන් වහන්සේ වර්ණනා නොකර ජනපද කල්යාණි වර්ණනා කරනවා. එහෙම වර්ණනා කරන්නේ අරාය වර්ණනා කරන්න බැරි හින්දා. ජනපද කල්යාණි වර්ණනා කරන තැන සඳහන් කරනවා රියන් 12 12 කුටියක් ඇතුලේ ජනපද කල්යාණියේ රාත්‍රියේ ඉන්නවනම් කළුවරේ ඒ කුටිය ඇතුලේ තියෙන වෙන භාණ්ඩයක් ගන්න යන අපට අමුතුවෙන් පහනක් දැල්වගෙන යන්න අවශ්‍ය නැහැ. ඇගේ ශරීරයෙන් විහිදෙන කාන්තියෙන් ඒ කුටිය දහවල් වගේම රාත්‍රිය තාලෝකමත්. පහන් දැල්වලා නැහැ. මේ ශරීරයෙන් විහිදෙන කාන්තිය. එහෙමනම් ඉඩ තියලා තියෙනවා ජනපද කල්යාණිය මෙසේනම් මහා මායා දේවින් වහන්සේ කෙසේ ඉන්න ඇද්ද කියලා. යශෝදරා දේවින් වහන්සේ කොහොම ඉන්න ඇද්ද කියලා හිතාගන්න ඉඩ තියලා තියෙනවා. එහෙමනම් මේ රාජ පරම්පරා දෙක ඒ තරම් ලස්සනයි. ඒකයි නිත්‍ය පරිවාර 1250ක් හිටියත් ඒ තරම් බැබළුන් නැහැ. නමුත් මේ 500 දෙනා පිරිවරාගත් භාග්‍යතුන් වහන්සේ කියාගන්න බැරි තරමට බැබලෙන නිසා තමයි මේ දෙවිවරු මේ භික්ෂුන් වහන්සේලා බලන්නයි මේ එකතු වෙන්නේ. ඒක සඳහන් කරනවා දෙවියන්ට අඳුරන්න බැරුව යනවා කියලා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන වෙලාවේ සංඝ පීතෘන් වහන්සේ හැටියට වැඩ ඉන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. නමුත් බුද්ධාසනේ බාර කරන්නේ ආනන්ද මහ රහතන් වහන්සේට. එනකොට රහත් වෙලා. ධර්මාසනේ කියලා කියන්නේ බුද්ධාසනේ. ඒකයි මේ ආසනේ ඉඳගන්න ඒ තරම් බය. ඒක බුද්ධාසනේ ධර්මාසනේ කියන්නේ. ඉතින් බුද්ධාසනේ වැඩ ඉන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. දෙවිවරු කල්පනා කරනවා රජෙක් මැරුණාම තව රජෙක් ලැබෙනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තව බුදු කෙනෙක් අපිට පහළ වෙලා කියලා. දැන් කවුරු දැකලාද මේ රැවටෙන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ දැකලා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ළඟ නැත්තම් මේ රහතන් වහන්සේලා දැක්කහම හිතාගන්න බෑ මේ කවුද කියලා. භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දෙදෙනා වහන්සේ ළඟ හිටියොත් තමයි අඳුනගන්න පුළුවන් වෙන්නේ අර ඉන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා නැත්නම් අඳුරන්නේ. ඉතින් දෙවිවරු කියලා කියන්නේ අපට වඩා පේන ඇහැක් තියෙන, අපට වඩා ඇහෙන කනක් තියෙන, දිබ්බ චක්කු, දිබ්බ සෝත තියෙන අය. ඒගොල්ලන්ට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අඳුරන්න බැරි වුණා නම් අපි කොහේ අඳුරන්නද කියලා. මේ කාරණා පැහැදිලි කරලා තියෙන්නෙම මේ දෙවිවරු රැස් වෙන්නේ ඇයි කියන එක අවධාරණය කරන්න. ඉතා දීර්ඝ විස්තරයක් කරනවා මේ ස්වාමීන් වහන්සේගේ ලස්සන පිළිබඳව මෙතන. සඳහන් කරනවා මේක වර්ණ භූමියක්. වර්ණනා කළ යුතු තැනක්. අටකතාවේ සඳහන් කරනවා වර්ණනා නොකර අතහැරලා යන්න එපා. එහෙම වුණොත් සූත්‍රයේ තියෙන ආශ්චර්ය නැතුව යනවා. මේ භික්ෂූන් වහන්සේලාගේ රූපය පිළිබඳව වර්ණනා කරන්න පුළුවන් තරම් වර්ණනා කරන්න කියලා දේශනා කරන්න තියෙනවා. හැබැයි මේ වර්ණනාව කරන්න අපිට බෑ. ඉතින් ඒ තරම් වර්ණනා කරලා ඉවර කරන්න බෑ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේත් එහෙමයි මහා පුරුෂ ලක්ෂණ තිබුණා. නන්ද කුමාරයාත් එහෙමයි මහා පුරුෂ ලක්ෂණ තිබුණා. තවත් ඇතැම් අයට ඇතැම් රජවරුන්ට මහා පුරුෂ ලක්ෂණ 1 2 3 4 තිබුණා. ඒ කියන්නේ මේ රජවරු අතිශෝභමානයි කියන එකයි. ඒ නිසායි මෙච්චර වර්ණනා කරන දේශනා කරන්නේ. මොකද මේ දෙවිවරු රැස් වෙන්නේ මේ ලස්සන බලන්නනේ. භාග්‍යවතුන් වහන්සේ පිරිවරාගෙන භික්ෂුන් වහන්සේලා ඉන්නකොට සඳු පිරිවරාගත් තරු වගේ මේ භාග්‍යවතුන් වහන්සේ නැතුව සරියුත් මහ රහතන් වහන්සේ පිරිවරාගෙන භික්ෂුන් වහන්සේලා ඉන්නකොටත් සඳු පිරිවරාගත් තරු වගේ මුගලන් මහ රහතන් වහන්සේ පිරිවරාගෙන භික්ෂුන් වහන්සේලා ඉන්නකොටත් සඳු පිරිවරාගත් තරු වගේමයි සඳහන් කරලා තින්නේ. වෙනසක් කරන්න විදිහක් නැහැ. ඒතරම්ම ලස්සනයි. ඉතින් ඒ නිසා සඳහන් කරලා දීර්ඝව ඉතින් ඒ රූප సౌందර්ය පිළිබඳව පැහැදිලි කරනවා. ඊළඟට මේ භික්ෂුවට තියෙන ශක්තිය මේ භික්ෂුන් වහන්සේලා දකින්න වටින්නේ ඒකයි. එකක් ලස්සන, එකක් භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ තියෙන හැකියාව. ඒක පැහැදිලි කරන්න මෙතන අට කතාවේ පැහැදිලි කරනවා පණ්ඩිත සාමණේර ස්වාමීන් වහන්සේ ගැන කතාව. පණ්ඩිත සාමණේරයන් වහන්සේ කියලා කියන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. ඉතින් මේ ශාසනයේ අපි කවුද කියන කාරණාවත් මෙතන පැහැදිලි කරනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ මහා මුණ්ඩ කියන උපාසකතුමාගේ සිටුතුමා ගාව වස් සමාදන් වෙනවා. වස් කාලේ නිමා කරලා උන්වහන්සේ වඩින්න ලෑස්ති වෙනකොට සිටුතුමා උන්වහන්සේට බොහෝ පුද පඬුරු පූජා කරනවා පින්තකා. සිටුතුමාගේ නම මහා මුණ්ඩ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ගෙනියන්නේ නැහැ, පිළිගන්නවා, තියලා යනවා. අනේ ස්වාමීනි, මේ තියලා ගිහිල්ලා මම මොකද මේවට කරන්නේ? මම ඔබ වහන්සේට අයිති දේවල් දැන්. ඒ වෙලාවේ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, සිටුතුමනි, මේ දේවල් ගෙනහිල්ලා පරිස්සම් කරන්නේ කවුද? මේ තියෙන තෙල්, ගිතෙල් මට කැප නැහැ. මේවා පරිස්සම් කරන්න මට ගෝලෙක් නැහැ. එහෙම නැති සාමණේර ස්වාමීන් වහන්සේ නමක් හිටියොත් මේ වගේ ගෙනහිල්ලා පරිස්සම් කරලා අවශ්‍ය වෙලාවල් වලට ගනි. නැත්නම් ඉතින් මං ගෙනහිල්ලා කොහොම පරිහරණය කරන්නද කියලා අහනවා. ඒ වෙලාවේ මේ සිටුවරයා කියනවා, ස්වාමීනි, ලොකු පුතා දෙන්නම් ඔබ වහන්සේට ශිෂ්‍යයා හැටියට. ඒ වෙලාවේ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, මට ලොකු පුතා එපා. දැන් දෙන්නම් කියලා පොරොන්දු වුණානේ. දැන් කියනවා ලොකු පුතා එපා. ලොකු පුතා එපා නම් පොඩි පුතා දෙන්නම්. දැන් මෙතන සඳහන් කළේ මම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අපි කවුද කියලා හැඟෙන එක අපේට දැනුණාද? සිටිතුමාට කීවා, මගේ මේ බඩු බාහිර ආදී ටික බලා ගන්න. මට ගෝලෙක් නෑ. අපිට කීවා, එහෙමනම් අපි මොකද කරන්නේ? ස්වාමීනි, දින කීපයක් කල් දෙන්න, මං කවුරු හරි සේවකෙක් හොයලා දෙන්නම්. නැත්නම් කැපකරුවෙක් කොහෙන් හරි හොයලා ගෙනත් දෙන්නම්. එක්ක දරුවෝ සලකන්නේ නැති කෙනෙක්, එහෙම නැත්නම් අම්මා අප්පා නැතුව අනාථව හැදෙන දරුවෙක් මං හොයලාගෙන දෙන්නම් ඔබ වහන්සේට. අපි කියනවද මේ දොස්තර විභාගේ පාස් කරලා රැකියාව ලැබෙනකන් ඉන්න මගේ පුතා, එහෙම නැත්නම් ඉංජිනේරු විභාගේ පාස් කරලා ආරක්ෂාව අපේක්ෂාවෙන් ඉන්න මගේ පුතා ඔබ වහන්සේට දෙන්නම් කැපකරුකමට කියලා? අපි එහෙම කියන්නේ නැහැ කවදාවත්. නමුත් සිටුතුමා කියලා කියන්නේ පුත්තු දෙන්නයි ඉන්නේ. මහා සුමනයි චූල සුමනයි ගත් කටට කියන්නේ, ස්වාමීනි, ලොකු පුතා දෙන්නම්. මට ලොකු පුතා එපා කියනට කියනවා, ස්වාමීනි, එහෙනම් පොඩි පුතා දෙන්නම්. මේ සිටුවරයාගේ සිටු පුතා දෙන්නේ. අය මේ වැඩ දැන් සිටු මාලිගාවේ එහෙනම් වැඩකාරියෝ කොච්චර ඉන්නේ ඇද්ද? වැඩකාරියන්ගේ දරුවෝ කොච්චර ඉන්නේ ඇද්ද? කියන්නේ නැහැනේ, අහවල් දාසියගේ පුතා දෙන්නම් හොඳයි උසයි මහතයි කියලා කියන්නේ නැහැනේ කොතනවත්. මගේ පුතා දෙන්නේ. ඉතින් සුමන සාමණේරයන් වහන්සේ බාර ගන්නවා. බාර අරගෙන කෙස් බානකොටම rahat වෙනවා. මේ වඩින්නෙත් මේ සංසාරේ සම්බන්ධතාවය නිසා. මොකද අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඊටාම දුගියෙක් වෙලා ඉපදිලා හිටියා. මේ දුගී ආත්ම භාවයේදී සුමන කියන සිටුවරයාගේ තනකොළ, සිටුවරයාගේ අශ්වයන්ට තනකොළ කපලා තමයි ජීවත් වෙන්නේ. පසේ බුදු පියාණන් වහන්සේ නම මෙයාගේ පින දැකලා පිණ්ඩපාත වඩිනවා. සුමන සිටුවරයා හැමදාම මේ දන්සැලක් දෙනවා. මේ දන්සැලෙන් තමයි මේගොල්ලෝ කන්නේ. අන්න බහාර කියන දුගියා දන්සැලෙන් කන්නේ. එදා තනකොළ මිටිය අරගෙන එනකොට පසේ බුදු පියාණන් වහන්සේ මිදුලට වැඩලා තනකොළ මිටිය විසි කරලා දුවගෙන ගිහිල්ලා පාත්‍රයට බිල බැලුවා, දානේ ලැබිලද කියලා. ස්වාමීනි, තාම දන් ලැබුන්නේ නැහැ නේද කියලා ඇහුවා. ඒ වෙලාවේ නෑ කියන්නේ ලැබෙයි පුතේ කියලා කිව්වා. ඒ වෙලාවෙම ගෙට දුවලා ගිහින් බිරිඳගෙන් අහනවා, මගේ කෑම එක තියනවද කිව්වා. තියනවා කිව්වා. වහාම ගේන්න, අපි වාගේ දුප්පතුන් සංසාරේ දුන්නේ නැති හින්දායි මේ දුප්පත්කම. අපිට දෙන්න කෙනෙක් ඉන්න වෙලාවේ දෙන්න දෙයක් නැහැ. දෙන්න දෙයක් තියෙන වෙලාවට දෙන්න කෙනෙක් නැහැ. අද ඒ වාග්ය උදා වෙලා තියෙනවා කියලා කෑම එක හැමමම අරගෙන දුවගෙන ඇවිල්ලා පාත්‍රය අරන් ගිහිල්ලා ඒ පාත්‍රයට දානික පූජා කරලා ගෙනහිල්ලා පසේ බුදු පියාණන් වහන්සේගේ අතට පාත්‍රය පිරිනමලා මෙයා එක ප්‍රාර්ථනාවයි කරන්නේ. ස්වාමීනි, පෙර දුන්නේ නැති නිසා මම අද අනුන්ගෙන් කාලා ජීවත් වෙන්නේ. ඔබ වහන්සේට මේ දාණය දුන්න පිනෙන් සංසාරේ නිවන් දක්නා ජාති දක්වාම නෑ කියන වචනේ මට අහන්න ලැබෙන්න එපා කියනවා. මේකයි ප්‍රාර්ථනාව. ඉතින් භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කරනවා, පුතේ ඔබේ පැතුමේ සීම මුදුන්පත් වේවි. ඉතින් දෙව්ලොව තමයි ඉන්නේ. අපේ බුදු පියාණන් වහන්සේ පහළ වෙනකොට අමිතෝදන ශාක්‍යයන්ගේ පුතා හැටියට මහා නාම ශාක්‍යයන්ගේ පුතා අමිතෝදන ශාක්‍යයන්ගේ සහෝදරයා හැටියට උපදිනවා. ඒ නන්දේක පැටලුණා වගේත් හිතෙනවා. කෙසේ වෙතත් මේ තමයි සම්බන්ධය. ඉතින් එතකොට තමයි අනුරුද්ධ කුමාරයා. අනුරුද්ධ කුමාරයා දැන් ප්‍රාර්ථනාව කළා නෑ කියන වචනේ මට අහන්න ලැබෙන්න එපා. ඉතින් දැන් හැදිලා වැඩිලා අවුරුදු 8 10 වගේ වයස. මේ හරියට ආසයි ඔට්ටු දාන්න. සම වයස ළමයි එක්ක ඔට්ටු දානවා. ඔට්ටු දාන්නේ සල්ලි මිල මුදල් නෙමෙයි. ඉතින් ඔට්ටු අල්ලන්නේ කැවුම්. කැවුම් තමයි ඔට්ටුව. පළවෙනි ඔට්ටුවත් පරාදයි, දෙවෙනි ඔට්ටුවත් පරාදයි, තුන්වෙනි ඔට්ටුවත් පරාදයි, හතරවෙනි ඔට්ටුවත් පරාදයි. පරදින්න අම්මට පණිවිඩය යවනවා කැවුම් එවන්න. හතරවෙනි පාර සේවකයා ගිහිල්ලා කැවුම් ගේන්න කිව්වා කියනවා කැවුම් නැහැ. අම්මා කියනවා කැවුම් නැහැනේ. සේවකයා ගිහිල්ලා කියනවා කුමරුනි කැවුම් නැහැ. නමුත් මෙයා දන්නේ නැන්නේ නැහැ කියන වචනේ. එහෙනම් නැති කැවුම් ගේන්න කියනවා. අම්මා ඒ වෙලාවේ කල්පනා කරනවා මගේ පුතාට නෑ කියන වචනේ කොහොමද උගන්වන්නේ? රන්තලිය හොදලා තව රන්තලියකින් වහලා සේවකයාට කියනවා මේක ගෙනහිලා දීපන් පුතේ කියලා. එයා අරගෙන එනකොට දෙවිවරු දීර්ඝායුෂ්කයි. උන්වහන්සේලා කල්පනා කරනවා කුමාරයාට කැවුම් නෑ. නමුත් අන්න බාර දුගියා පසේ බුදු පියාණන් වහන්සේට දානි පූජා කළ ප්‍රාර්ථනාවක් කළා නෑ කියන වචනය අහන්න ලැබෙන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කළා පුතේ ඔබේ පැතුම ඉෂ්ට වෙයි කියලා. ඒක බොරු වෙනවනේ අද හිස්තලිය ගෙනහිල්ලා දුන්නොත්. දෙවිවරු 이르දිමයේ වශයෙන් කන්තලිය කැවුම් වලින් පෙරෙව්වා. ගෙනහිල්ලා හිස්තලිය දෙනවා කුමාරයාගේ අතට. ඒ වෙලාවේ සඳහන් කරනවා තලිය අරිනකොටම කැවුම් වලින් හමාපු සුවඳ මුළු නගරේ මත් කළා කියලා. ඒ තරම් සුවඳයි කැවුම්. එක කැවුම් ගෙඩියක් අරගෙන යන්තම් ටිකක් කඩලා දිවේ තියාගන්නකොට රසනහර සියල්ල පිනා ගියා කියලා සඳහන් කරනවා. යාළුවන්ට කැවුම් බෙදලා බොහොම දුකසේ ගෙදර යන්නේ. ඇයි අම්මා මට ආදරේ නැහැ. ගිහිල්ලා අහනවා අම්මේ අම්මා පුතාට ආදරේද? අම්මා කියනවා මගේ පුතාට මං මගේ ජීවිතයට වඩා ආදරේ. මගේ පුතාට මගේ ඇස් දෙකට වඩා මං ආදරෙයි. අම්මා මට එච්චර ආදරෙයි නම් ඇයි මෙච්චර කල් මට නැති කැවුම් දුන්නේ නැත්තේ? මෙයි කල්පනා මේවා නැති කැවුම්. අම්මට හිතා ගන්න බැරුව ගියා. නමුත් සේවකයා ගෙන්නලා අහනවා මොකද්ද පුතේ උනේ? ස්වාමීනි මම නම් දන්නේ නැහැ. හිස්තලිය තමයි ගෙනහිල්ලා දුන්නේ තනිය ඇරලා බලනකොට කැවුම්. අම්මා තීරණය කරනවා මගේ පුතා පුදුම පුණ්‍යවන්තයි. දෙවිවරු තමයි කැවුම් පිරෙව්වේ. එදා ඉඳලා හිස්තලිය තමයි යවන්නේ. නමුත් දෙවිවරුන්ට බෑ. දෙවිවරු තීරණය කරනවා මේකට කැවුම් දැම්මේ නැත්තම් මේ කාරණාව එදා ඉඳලා දන්න අපේ පපුව පැලෙනවා කියලා තීරණය කරනවා. ඒ නිසා හැමදාම මේ තලිය කැවුම් වලින් පුරවනවා. ඉතින් එහෙම ඉඳලා තව සාකච්ඡාවක් යනවා අයියත් එක්ක. දේව සදාහන් කරන හරි දීර්ඝයි. ඉතින් සූත්‍රයේ ලස්සන වෙන්නේ ඒ කරුණු අන්තර්ගත විය යුතුයි. ඉතින් කතාවක් යනවා දෙන්නත් එක්ක. අයියා කියනවා මල්ලි ඔයා ගෙදර ඉන්නවද? මම ගෙදර ඉන්නද? අපි දෙන්නගෙන් එක්කෙනෙක් මහාන වෙන්න ඕනේ. මෙයා කියනවා අයියේ මට බෑ. මං හරීම සුකුමාලයි. ඉතින් මං ගෙදර ඉන්න. මට මහානකම බෑ. ඒ වෙලාවේ අයියා කල්පනා කරනවා බත් උපදින්නේ කොතනින්ද කියලා දන්නේ නැති මගේ මලයා ගොවිතැන් කරලා කොහේ ජීවත් වෙන්නද? මෙයා දන්නේ නැහැ බත් උපදින්නේ කොහෙද කියලා. මෙයාට යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. මේ යාළුවොත් එක්ක ඉන්න වෙලාවේ දවසක් මේගොල්ලෝ බත් උපදින තැන ගැන කතාව. එක යාළුවෙක් කියනවා බත් උපදින්නේ අටුවේ. දැන් මොකද එයා දැකලා තියෙනවා අම්මා අටුවෙන් වී ගන්නවා. මෙයා කල්පනානේ දැන් බත් ඉපදිලා තියෙන අටුවේ. අනිත් එක්කෙනා කියනවා නෑ බත් උපදින්නේ අටුවේ නෙමෙයි. එයා දැකලා තිනවා අම්මා මුට්ටියෙන් බත් බෙදනවා. මෙයා කියනවා බත් උපදින්නේ මුට්ටියේ. දැන් එයා තර්ක කරනවා. දැන් අනුරුද්ධ කුමාරයා ওই දෙකම දැකලා නැහැ. එයා හැමදාම දැකලා තියෙන පිඟානට බෙදලා දෙන කෑම එක. මෙයාගේ කල්පනාව පිඟාන හොදලා දුන්නාම පිඟානට කෑම උනනවා නැත්නම් පිඟානෙන් කෑම හැදෙනවා කියලා. මෙයා තර්කයක් කරනවා නෑ ওই දෙන්නම දන්නේ බත් උපදින්නේ තැටියේ. මේක අහගෙන තමයි අයියා කල්පනා කරන්නේ බත හැදෙන හැටි දන්නේ නැති මගේ මලයා කොහොම ගෙදර ඉඳලා ගොවිතැන් කරන්නද කියලා. ඊට පස්සේ අහනවා අයියේ ගෙදර ඉඳලා මම මොනවද කරන්න ඕනේ? ඒ වෙලාවේ කියනවා ඉතින් කුඹුරු හාන්න ඕනේ, මඩ කරන්න ඕනේ, නියරවල් මඩ තියන්න ඕනේ, වීහින්න ඕනේ, ගොයන් කපන්න ඕනේ, කොළ පා ගන්න ඕනේ, බැත ගෙනලා අටුවට දාන්න ඕනේ, ඒව රකින්න ඕනේ. භාගයක් කියාගෙනවට කියන ඇති අයියේ උඹම ගෙදර හිටපන් මම මහාන වෙනවා කියලා අනුරුද්ධ කුමාරයා එහෙම තමයි පැවිදි ජීවිතයට යන්නේ. ඉතින් එහෙම ආපු රහතන් වහන්සේ තමයි Tamante එදා පිහිට වුණා. කවුද අර පඬිත සාමණේරියෝ? රහත් වුණාට පස්සේ බලනවා රහත් වෙන්න කලින් සක්වලවල් දහසක් බලන්න පුළුවන් 이르දියක් ලැබෙනවා. මේ 이르දියත් එක්ක තමයි රහත් වෙලා බලන්නේ මට මෙතෙන්ට එන්න පිහිට වුණේ කවුද කියලා. කල්යාණ මිත්‍රයන්ගේ සම්බන්ධය ගොඩ නැගෙන හැටි. එතකොට දකින්නවා එදා මං අන්න භාරනම් දුගියා වෙලා ඉන්න කාලේ සුමන සිටුවරයා දුන්න බත් පිඟාන පසේ බුදු පියාණන් වහන්සේට දන් දීලා තමයි මම මෙතෙන්ට ආවේ. එහෙමනම් සුමන සිටු දැන් කෝ කියලා බලනවා. දැන් මම සංසාරය ඉවර කළා. මට උදව් කළේ ඔහුනේ. මෙතන භාග්‍යතුන් වහන්සේ කල්යාණ මිත්‍රත්වයේ දේශනා කරනවා. ජීවිතේට වතුර උගුරක් දුන්නා නම් යම් කෙනෙක් මුළු ජීවිත කාලෙම ඔහු අතාරින්න එපා කියලායි බුදු පියාණන් වහන්සේගේ දේශනාව. අපට ඕක ටික දවසයකට අමතක වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ වතුර උගුරක් දුන්නා නම් අමතක කරන්න එපා කියලා. ඉතින් ඒ නිසා තමයි මේ අති උත්තමෝ සංසාරේ පුරත් මේ හොයන්නේ. බලනවා කෝසුමන සිටු කොහෙද ඉන්නේ. එතකොට තමයි දකින්නේ ඈත ප්‍රදේශයක මහා මුණ්ඩනම් සිටුවරයෙකුට දාව සුමන චූල සුමන පොඩි පුතානේ මහා සුමන ලොකුවෙක් කෙනා චූල සුමන නමින් ඉපදිලා ඉන්නවා. නමුත් පින් තියෙනවා මට පිහිට වෙච්ච කෙනාට දැන් පිහිට වෙන්න මට හොඳටම හැකියාව තියෙනවා කියලා තමයි මහා මුණ්ඩ සිටුතුමා හොයාගෙන යන්නේ. ගිහිල්ලා වස්වසලා මේ පිහිට වෙන්න තමයි මේ ගිහිල්ලා අර රවුම හදලා තියෙන්නේ නෑ මහා සුමන මට එපා කියලා කියන්නේ ඒකයි. ඉතින් කෙස් බානකොට රහත් වෙනවා. අවුරුදු 7යි වයස. ඉතින් මේ දෙන්න දැන් ආපහු මේ ප්‍රදේශයෙන් යනවා. යනකොට මග විවේක ගන්නවා. එක දවසක් විවේක ගන්න තැන බුදු පියාණන් වහන්සේ වඳින්න යන්නේ. විවේක ගන්න වෙලාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බඩේ අමාරුවක් හැදෙනවා. මේක දකින්න පොඩි ස්වාමීන් වහන්සේ අවුරුදු 7යි වයස. මේක දැකලා අහනවා ස්වාමීනි අපහසුයෙන් වාගේ ඉන්නවා. ඔව් සාමණේර මගේ කුස ටිකක් අකිනවා. ස්වාමීනි වෙනදත් හැදෙනවද කුසේ කැක්කුම? වෙනදත් හැදෙනවා සාමණේර. එදාට මොනවද ඔබ වහන්සේ ගත්ත බෙහෙත්? සාමණේර අනෝතප්ත විලෙන් පැන් ටිකක් තිබුණොත් මේක සනීප වෙනවා. එහෙනම් ස්වාමීනි මං ගේන්නම් කියනවා. පුළුවන් නම් අරන් එන්න කියලා කියනවා. රහත් වෙලා ඉන්නේ අවුරුදු 7න්. ඒ වෙලාවෙම පැන් කෙන්ඩි අරගෙන අහසට පැන නැගලා අනෝතප්ත විලට යනවා. හිමාලය මුදුනේ තියෙන අනෝතප්ත විල අපිට පේන්නේ නැහැ. 이르දිමුතුන්ට විතරයි පේන්නේ. අනවතප්ත විලගාවට අහසින් එනකොට මේ අනවතප්ත විලගාව ඉන්නවා නාගලෝකෙන් එන නාගරාජවරු. ඒගොල්ලෝ ක්‍රීඩා කරන්නේ මේ විලගාව. ඉතින් මහ ප්‍රතාපවත් මාන්නකාර නාගයෙක්. මේ නාගයා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අඳුරනවා. නාගයාගේ නමත් කියනවා. අහවල් නාගයා එතන ඉන්නවා. එයාට ගිහින් කියන්න කියලා. නමුත් නාගයායි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දෙන්න අඳුරනවා. උනාට ඊයේ පෙරේද පැවිදිච්ච සුමන සාමණේරියෝ නාගයා අඳුරන්නේ නැහැ. අහසින් එනකොට නාගයා කල්පනා කරනවා මහණෙක් යනවා උඩින්. මට වඩා උඩින් යන්නේ කොහොමද? මේ නාගයන්ටත් ඉරිදි තියෙනවා. මේගොල්ලන්ගේ පාදවල තියෙන අපිරිසිදු දූවිලි ඔක්කොම මගේ ඔළුවේ. මෙයාගේ භාර්යාව ටිකයි, මෙයාගේ ඇමතිවරු ටිකයි ඔක්කොම පිරිවරාගෙන නාරජ්ජුරු ඉන්නේ. ඉතින් ඒ හින්දා මෙයාට මහා මාන්නයක් තියෙනවා. එයාට උඩින් යනකොට තේරුම් ගන්නවා කෙන්ඩිය දැක්කට පස්සේ එන්නේ පැන් ගෙනියන්න. දෙන්නම්කෝ පැන් කියලා විශාල පෙනගොබයක් මවලා සම්පූර්ණ අනෝතප්ත විල වහනවා. ඒ වෙලාවේ ඇවිල්ලා කතා කරලා කියනවා නාරජුනි පැන් ස්වල්පයක් දෙන්න. බෑ කියන්නේ පුළුවන් නම් ගන්න කියනවා. දෙවෙනි පාරත් කියනවා නාරජුනි පැන් ස්වල්පයක් දෙන්න. පුළුවන් නම් ගන්න කියනවා. තුන්වෙනි පාරත් කාරුණිකව ඉල්ලනවා නාරජුනි පැන් ස්වල්පයක් දෙන්න. පුළුවන් නම් ගන්න කියලාමයි කියන්නේ. ඒ වෙලාවේ නිශ්ශබ්දලා ආයත් සරයක් අහසට පැන නගිනවා. ඔබෙන් පැන් ගන්න එක මට ඒ තරම් වැඩක් නෙවෙයි. ඒ වුණාට මේක නිකම්ම පැන් අරන් ගියොත් මගේ වටිනාකම නැති යනවා. සඳහන් කරනවා ඇහි පිය ගහන වේගෙන් සියලුම දිව්‍ය ලෝක වලට සහ බ්‍රහ්ම ලෝක වලට යනවා. ගිහින් සියලුම දිව්‍ය බ්‍රහ්ම රාජවරුන්ට කියනවා වහාම එන්න අනවතප්ත විලගාවට. ඒගොල්ලෝ මොනතරම් ඉහළ ඊර්දිමත් තියන අය වුණත් සුමන සාමණේරයන් වහන්සේ එන්න කියලා කතා කිරුවොත් නෑවිත් ඉන්න බෑ කාටවත්. මේ සියලුම දිව්‍ය ලෝකවල දෙවිවරු සහ සියලුම දෙනා එළියට බහලා එනවා. අනෝත් අපිට ඊළඟට දැන් මුළු අහසම දෙවියන්ගෙන් වැහිලා. ඒ වෙලාවේ නාගයාට ගිහිල්ලා ආයි කියනවා නාරජුනි පන් ස්වල්පයක් දෙනවද? පුළුවන් නම් ගන්න කියලා ආයෙත් තුන් පාරක්ම කියනවා. මේ වෙලාවේ මවා ගන්නවා බ්‍රහ්ම කයක්. ඉතින් බ්‍රහ්ම කයක් මවනවා කියලා කියන්නේ බ්‍රහ්මෙක් අති විශාලයි. සක්දෙවි රජුරුවොත් සතපුම් 48ක් උසයි නම් සඳහන් කරනවා බ්‍රහ්ම රාජයේ එදා තිබිච්ච ගන් 3ක් 4ක් විතර පළලයි කියලා. බ්‍රහ්ම රාජයේ සැබෑ ස්වභාවයෙන් බැහැගත්තොත් ගන් 3-4ක් යට වෙනවා එයාගේ ශරීරයට. තරම් විශාලයි. ඉතින් ඒක සඳහන් කරනවා ගන් 3-4ක් ලොකුයි කියලා. මගද ඒ වගේ ගන්. ඉතින් එවන් විශාල බ්‍රහ්ම කයක් මවන්නේ. ඉතින් ඒ තරම් විශාල ශරීරයක් මවගෙන දැන් නාගයාගේ ඇඟ දිග එහාට මෙහාට සක්මන් කරනවා. මෙයා කොහෙ දරන්නද මේ බර? ඉතින් දෙතුන් පාරක් මෙහි යනකොට වෙහෙසටපත් වෙලා පෙනේ ගොබේ ටික ටික ඇකිලෙනවා. ඒ ඇකිලෙනකොට තල් කඳන් පොල් කඳන් වගේ ජල කඳන් අහසට විදින්න පටන් ගත්තා කියලා සඳහන් කරනවා යතරින්. එහෙමම කෙන්ඩියල්ලලා ඒ ජලයෙන් කෙන්ඩිය පුරවගෙන අහසින්ම යනවා. දැන් ඉතින් නාගයාගේ මාන්නය හොඳටම බෙදිලා කේන්තිය හොඳටම ඇවිස්සලා. ඒ සැනින් එලවගෙන යනවා පිටිපස්සෙන්. නාගයාටත් ඒ තරම් 이르දි තියෙනවා. එලවගෙන ගිහිල්ලා නමුත් සුමන සාමණේරයන්ට කිට්ටු වෙන්න බෑ. එලවගෙන ගිහිල්ලා නමුත් සාමණේර ස්වාමින් වහන්සේ තමන්ගේ ගුරු පියාණන් වහන්සේට පෑන් ටික පිළිගන්නවා. පිළිගන්නලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වළඳන් ලෑස්ති වෙනකොටම නාගයා එනවා. ඇවිල්ලා කියනවා වළඳන් දෙපා ස්වාමීනි කැප නැහැ කියලා. ඉතින් සාමණේර ස්වාමීන් වහන්සේ නමකට පෑන් ටිකක් ගන්න කොහොමත් කැප කරන්න අවශ්‍ය නැහැ. උපසම්පදා ස්වාමීන් වහන්සේටත් පෑන් ගන්න කැප කරන්න අවශ්‍ය නැහැ. කැප නැහැ කියනවා. ඉතින් රහතන් වහන්සේ කියනවා ස්වාමීනි කැපයි. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දන්නවා රහතන් වහන්සේ නම බොරු කියන්නේ නැහනේ. ඒ නිසා වළඳනවා. කැපයි කීවත් නැතත් වළඳන්න පුළුවන්. ඉතින් පෑන් ස්වල්පයේ ආමාශගත වෙනවත් කුසේ වේදනාව සංසිඳනවත් දෙකම එකපාර සිද්ධ වෙනවා. අනුතප්ත විල ඒ තරම් ඖෂධයක්. ඉතින් කුස සනීප වෙනවා. දැන් නාගයාට කේන්ති. දැන් රහතන් වහන්සේට කියපු දේ ඇහුවෙත් නෑනේ. ඒ වෙලාවේ නාගයා කියනවා ස්වාමීනි අදින් පස්සේ නම් මේ සාමණේරයා එවන්න එපා විල පැත්තේ. හොඳටම කේන්ති ගිහිල්ලා. මරනවා මං කියලා කියනවා. ඒ වෙලාවේ රහතන් වහන්සේ නාගයාට කියනවා නාගරාජයේ ඔබ වගේ ශක්තිවන්තයෝ ලක්ෂයක් ආවත් මේ සාමණේරයාගේ රෝම කූපයක්වත් හොල්ලන්න බැරි බව තේරුම් ගත්තේ නැද්ද කියලා අහුවා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි මම ඒක දන්නවා කියලා. දන්නවා කියලා සාමණේර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි ආයෙත් ඔබ වහන්සේට පෑන් ඕනේ වුණොත් එන්න එපා. මම මතක් කරන්න මං අද පටන් ඔබ වහන්සේගේ ගෝලයා. එහෙමනම් මේ 7 හැවිරිදි වයසේ සාමණේර ස්වාමීන් වහන්සේ නමකගේ තියෙන ශක්තිය. ඉතින් 7 හැවිරිදි වයසේ මේ ශාසනයේ සාමණේර ස්වාමීන් වහන්සේට මේ තරම් බලයක් තියෙනවා නම් අතන රජ පැවිදි වෙච්ච රජවරුන්ට රහත් වෙච්ච ඒ රජවරු විශේෂයෙන් රහත් වෙච්ච අය. ඒගොල්ලන්ට මොනතරම් ශක්තියක් ඇද්ද? මහ රහතන් වහන්සේලා ගාව 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගාව සතර මහා තෙරවරුන් ගාව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගාව මොනතරම් ශක්තියක් මොනතරම් 이르දීන් තියෙන්නේ නැද්ද කියලා අට කතාව දිගටම සඳහන් කරනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ එහෙම එකක්. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා රහත් වෙලා දැන් භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන ඉන්නවා. දෙවිවරු විමාන වලින් එළියට බහිනවා වේගෙන් මේක බලන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මදේශනාව අහන්නත් එක්ක තමයි එළියට බහින්නේ. ඉතින් සඳහන් කරනවා මේ ධර්මදේශනාව අහන්නම ඕනේ. හේතුව භාග්‍යතුන් වහන්සේගේ ස්වරය අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය. මේ බ්‍රහ්මස්වරය කියන එක මේ සූත්‍රයේ ඉස්සරහට පැහැදිලි වෙන නිසා මේ වෙලාවේ අපි සාකච්ඡා කරන්න නැතු වෙමු. අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය. ඒ සොරය මොනතරම් මිහිරියක්ද? නමුත් අද උපමාවක් නැති හින්දා උපමාවක් නැති නිසා අපි සඳහන් කරලා තියෙන්නේ පොත්පත්වල මේ කරවීක පක්ෂියාගේ හඬ වගේ කරවීක නාදයට වඩා මිහිරි කියලායි සඳහන් කරන්නේ. ඉතින් එතකොට කරවීක පක්ෂියෝ කොහෙද ඉන්නේ? අපේ ශාසනයේ ඉන්නවා මේ තිරිසන් සතෙකුගේ හඬ අහලා මගපල ලබාපු කාන්තාව. ධර්මාශෝක රජුගේ බිසව අසන්දි මිත්‍රා අහලා තියෙනවා බුදු පියාණන් වහන්සේගේ හඬ මේ තරම් ලස්සනයි කියලා. නමුත් උපමාව කරවීක පක්ෂියානේ. රජුරවන්ට කියනවා රජතුමනි මට කරවීක පක්ෂියෙකුගේ හඬ අහන්න ඕනේ. මෙයා හිමාලේ විතරයි ඉන්නේ. පුංචි කුරුල්ලෙක්. අල්ලන්න බෑ. නමුත් මට මෙයාගේ හඬ අහන්න ඕනේ. ඉතින් රජුරෝ කොහොමත් බිසවගේ ඉල්ලීම අතහරින්නේ නෑ. මෙතන වෙනම කතා කරන්න ඕනේ ධර්මාශෝක රජුරෝ කියන්නේ කවුද කියලා. නමුත් අපි ඒක සාකච්ඡා කරන්නේ නැතුව ඉමු. ඒ තරම් පුදුම බලයක් 이르දියක් තියෙනවා. 이르දි කියලා කියන්නේ ශක්තිමත් ආඥාවක් තියෙනවා ධර්මාශෝක රජුරන්ට. තමා ඉදිරියෙන් ඇවිද යන තිරිසන් සතෙකුට ඔතන නවතින්න කීවොත් රජුරු ආය යන්න කියන එක යන්න බෑ. තරම් ආඥාවක්. ඒ නිසා කෙල්ලියක් ඕන නිසා රත්තරන් කූඩුවක් හදලා තමන්ගේ ආඥාවෙන් කූඩුව හිමාලයට යවනවා කියලා සඳහන් කරන්නේ. කූඩුව ගිහිල්ලා කෙලින්ම නතර වෙන්නේ කෙල්ලියක් ගාව. මේ කුරවි කෙවිල්ල බලනවා මේ කූඩුව මංගාවට ආවේ කොහොමද? එයාට දැනෙනවා රටේ රජුරුවන්ගේ ආඥාව බව. ඉතින් කිරිල්ලිට ඉගිල්ලිලා ගියා නම් රජුරුව ආපහු කිරිල්ලි හොයන්න යන්න නෙවෙයිනේ. නමුත් එහෙම ඉගිල්ලෙන්න බෑ ධර්මාශෝක රජුරුවන්ගේ ආඥාව ගාව. ඒ නිසා කිරිල්ලිට අකමැත්තෙන් නමුත් කූඩුවට යන්න සිද්ධ වෙනවා. ඉතින් කිරිල්ලි කූඩුවට යනකොට කූඩුව ආපහු මාලිගාවට ගෙනියනවා. හැබැයි මෙයා ඉන්නේ තරහෙන්. කිරිල්ලි ඉන්නේ. ඒ නිසා මෙයා නිදි. කන්නේත් නෑ බොන්නේත් නෑ නිදි. ඉතින් රජුරවන්ටත් හරි ප්‍රශ්නේ. දැන් ආයෙ කෙනෙක් හොයන්නත් බෑ. කුරුළු විශේෂඥයෝ ගෙන්නෙව්වා. ගෙන්නවල ඇහුවා කොහොමද මේ කුරුල්ලා කෑ ගස්සන්නේ? මෙයා නැගිටින්නේ නෑනේ මෙහෙම හිටියොත් මැරෙයි. වෙන කුරුල්ලෙක් ගේනකන් ඉඳද්දත් බෑ මෙයා කන්නේ. ඉතින් කුරුළු විශේෂඥයෝ කියනවා මෙයා කෑ ගස්සන්න නම් ඥාතීන් පෙන්වන්න ඕනේ. ඉතින් මේ මොකවත් නැති හින්දා තමයි ඥාතීන් දැක්කොත් කෑ ගහන්නේ. නැත්තම් මේ කුරුල්ලා කෑ ගහන්නේ නෑ. ඊටාම කලාතුරකින් විශේෂ අවස්ථාවක කෑ ගහන්නේ. ඒ විශේෂ අවස්ථාව ඉතින් අට කතාවේ හැටියට හිතන්න වෙනවා මී යඹ කාලෙට විතරද කෑ ගහන්නේ කියලා. මොකද හිමාලයේ මී යඹ ඉදෙන්නේ. මී යඹ ඉදෙන කාලෙට මේ කුරුල්ල ගිහිල්ලා අඹ ගෙඩියේ වහලා අඹ ගෙඩියේ පල්ලෙහාට කොටනවා. ඉදිච්ච අඹ ගෙඩියට. පැණි පිරීලා තියෙන්නේ. සිදුරු වෙච්ච ගමන් පැණි වැක්කිරලා යටින් අපි දන්නවනේ ගෙඩිය දිග නිරාගෙන ගිහිල්ලා පහලින් වැටෙනවා. අන්න ඒ වැටෙන පැණි වලට තුඩ තියලා පැණි උරා බීපු දවසට තමයි මම කෑ ගහන්නේ. මේ පැණි බීලා තමයි කෑ ගහන්නේ. ඉතින් ඒකයි මේ අඹ කාලෙට විතරද දන්නේ කෑ ගහන්නේ කියලා හිතෙන්නේ. ඉතින් කුරුළු විශේෂඥයෝ කියනවා දැන් එහෙම දේවල් නැති නිසා මෙයාගේ නෑදෑයෝ දැක්කොත් දැන් කෑ ගහනවා. තනි වෙලා නින්නේ. ඉතින් නෑදෑයෝ හොයන්න වෙලාවක් නෑ. නමුත් විශේෂඥයෝ කියනවා කැඩපත් කීපයක් ගෙනල්ලා දුන්නොත් අපි කෑ ගස්සමු කියලා. ඉතින් මෙයා නිදි කැඩපත් ටික වටේට තියලා කට්ටිය ටිකක් අයින් වෙනවා. ඉතින් සඳහන් කරනවා මේ කුරුල්ලෝ කෑ ගහනකොට මුවෙක් පිටිපස්සෙන් සිංහෙක් එලවගෙන යනවනම් සිංහයා නතර වෙනවා. නතර වෙලා උස්සගත්ත පාදයේ බිම තියාගන්න බැරුව හඬට සවන් දෙනවා. පණ බයේ දුවන මුවත් ඔසවාගත්ත පාදයේ බිම තියාගන්න බැරුව හඬට සවන් දීගෙන ඉන්නවා. ඒ තරම් හඬක්. සාගරයේ පතුලෙන් ගංගා පතුලෙන් යන මාළුවෝ ජලතලයේ මතට ඇවිල්ලා ජල රැලි මත පීනනවා කියලා සඳහන් කරනවා මේ හඬ අහන්න. ගවයෝ අශ්වයෝ වගේ සත්තු තමන්ගේ කටින් කඩාගත්ත තනකොළ කට හපන්න බැරුව කට ඇරිලා තනකොළ ටික බිම වැටෙනවා ඒගොල්ලෝ දන්නේ නැහැ කියනවා. අම්මගේ ඇකයේ ඉන්න දරුවෝ බිම වැටෙනවා අම්මා දන්නේ නැහැ කියලා සඳහන් කරනවා. අහසේ ඉගිල්ලෙන කුරුල්ලන්ට ඉගිල්ලෙන්න අමතක වෙලා අත්තටු විදාගත් අය විදාගෙනමයි ඔතාගත් අය ඔතාගතමයි අහසේ නතර වෙලා ඉන්නවා කියලා සඳහන් කරනවා. මේ හඬ ඒ තරම් හඬක්. ඉතින් අසන්දි මිත්‍රා බලනවා මෙයා දැන් කොයි වෙලාවෙ හරි කෑ ගහනවා. කිරිල්ලි ඔළුව උස්සලා බලහම වටේටම නෑදෑයෝ. සතුට වැඩි වෙනවා ඒත් එක්කම කෑ ගහනවා. සඳහන් කරනවා මුළු පැලලුප් නුවරම මත් වුණා කියලා. අසන්දි මිත්‍රා කල්පනා කරනවා මේ තිරිසනාගේ හඬ මෙච්චර ලස්සන නම් මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය මේ ලෝක ධාතුව මොනතරම් මිහිරෙන් නලවෙන්නේ නැද්ද කියලා. ඒ ප්‍රීතිය හදවතේ වැඩෙනවත් එක්කම අසන්දි මිත්‍රා මඟපල් ලැබෙනවා. සෝවාන් වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අන්න එවන් අතිශයින් මිහිරි හඬකින් තමයි අර භික්ෂුන් වහන්සේලා 500 ආමන්ත්‍රණය කරන්න ලෑස්ති වෙන්නේ මේ හඬ අහන්න. ශ්‍රී මුක ධාතුව විවර වෙන හැටි බලන්න තමයි මේ දෙවිවරු පිරෙන්න පටන් ගන්නේ. සඳහන් කරනවා බඳුවද මල් පෙති කියලා. ඉතින් අපි දන්නේ නැහැ බඳුවද මොනවද කියලා. ඒ පෙති ඊටාම රක්ත වර්ණයෙන් යුක්තයි. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ මේ තොල් පෙති වලට දෙන උපමාව තමයි බඳුවද මල් පෙති වලට වඩා රත් පැහැයෙන් අලංකාර වූ නෙළුම් පෙත්තක් මහනෙල් පෙත්තක් තරමට සිනිදු සහ සිවුම් වූ අපේ වගේ පළල නැහැ ලොකු ඝනකමක් නැහැ උන්වහන්සේගේ ජීවහා ධාතුවේ. සිවුම් වූ මේ ජීවහා ධාතුව සුදු සඳරැස් වගේ රශ්මි ධාරා විවර වෙච්ච ගමන් මේ දන්ත ධාතුන් වහන්සේලා 40ම එළියට එන්න පටන් ගන්නවා. එහෙනම් මුළු වනාන්තරයේ මේ සුදු එළියෙන් ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. ඒත් සමගම මුඛ පියුමෙන් හඹන්නා වූ නිල් මහනිල් මල් සුවඳින් මුළු මහ වනයම පිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වාගේ කරුණු ඔක්කොම දැක දැන තමයි මේ දෙවිවරු මෙතෙන්ට පිරෙන්නේ. එහෙම පිරෙන දෙවිවරු දිගින් දිගට එන්න පටන් ගන්නවා. සීමාවක් නැහැ දෙවිවරුන්ගේ පැමිණීම. ඉතින් අපි වර්ණනා කරන්න තියෙන කොටස මදකින් නතර කරලා අපි එතකින් සීමා කරමු කිව්වා. එහෙනම් මේ දෙවිවරු දැන් එළියට බහින්න පටන් ගන්න තියෙන්නේ. ධර්මදේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා ඊළඟ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ කොයි විදිහටද මහා බ්‍රහ්ම රාජයෝ 4 දෙනෙක් එනවා මෙතෙන්ට අපි වෙනම ගාථා 4කින් භාග්‍යතුන් වහන්සේට ආමන්ත්‍රණය කරමු කියලා. ඒ ගාථා 4න් ආමන්ත්‍රණය කරන තැන ඉඳලා ඊළඟ දේශනාවේදී අපි දේශනාව ආරම්භ කරන්න කල්පනා කරමින් මේ තරම් ආශ්චර්යමත් වූ තථාගතයන් වහන්සේගේ මේ අති උතුම් සූත්‍ර දේශනාවේ නිදහණය සහ ඊට සම්බන්ධ ධර්ම සාගරයක්සේ පිරෙන තථාගතයන් වහන්සේගේ එක ධර්ම දේශනාව. ඒ සඳහා අපිත් මේ කරුණු කීපයක් එකතු කළේ මෙතරමටම ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මෙතරමටම නෙමෙයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අතිශය ධර්ම කාරණා වලින් පිරීලා තියෙනවා. ඒක සඳහන් කරනවා ඇල්ලක් ගලනවා වගේ කියලා දේශනාව පටන් ගත්තාම. ධර්මයේම තමයි හැම වචනයක්ම ශ්‍රී මුක ධාතුවෙන් ගලා හැලෙන හැම වචනයක්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ කුළු ගන්වන වචනය. ඉතින් සමහර කෙනෙක් අහනවා මේ ඔබ වහන්සේලා ධර්ම දේශනා නම් කරනවා තමයි ඒ වුණාට චතුරාර්ය සත්‍ය ගැන කියන්නේ නැහනේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හැම වචනයකම චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි තියෙන්නේ. ඒක අවබෝධ කරගන්නයි තියෙන්නේ. එක වචනයක් ප්‍රමාණවත් රහත් වෙන්න දාරුචීරිය රහත් වෙන්නේ වචන දෙකයි අහන්නේ. ඉතින් මේ එක වචනයක තියෙනවා අපි සංසාරයෙන් එළියට අරන් යන ක්‍රමය. එහෙමනම් ඒ අති උත්තමයන් වහන්සේගේ දේශනාව මොනතරම් දහම් සාගරයකින් පොහොසත් ඇද්ද? ඒ නිසා මෙතෙක් වේලා සද්ධර්ම ශ්‍රවණය කරපු පිරිස හරි වීර්යවන්ත පිරිසක්. ඔබ වාඩි වෙලා සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන එක මම හිතන්නේ ඒක දිගටම වාඩි වෙලා ඉන්නකොට වීර්ය වඩනවා කියන එක හරි අමාරු වැඩක්. ආරබත නික්කමත යුඤ්‍යත ආරම්භන්න පුළුවන්. මගට පවත්වාගෙන යනකොට ඒ වීර්ය බිඳෙනවා. අගට මොකවත් නැහැ. නමුත් අපි මේ පිරිස ඇරඹුවා වගේම මුලත් මැදත් අගත් ආගෙන හිටියේ සංසාරේ භාග්‍යතුන් වහන්සේ දැකලා තියෙන පුරුද්ද නිසා. ඒකටයි මේ ශක්තිය අපට එන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟ බණ නැහුවට අපි සංසාරේ බණ අහලා තියෙනවා. අපිට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අපි වෙන සතෙක් වෙලා හරි අහන්න ඇති. ඒ පුරුද්ද තියෙන නිසායි අපිට මේ පටන් ගත්ත වීර්යයෙන් ඒ විදිහටම බණ අහන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පිරිස එකම ඉරියව්වෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්ත අති උතුම් කුසලය ධර්ම ප්‍රීතියෙන් ධර්මයේ ශ්‍රවණය කරලා ලබාගත් අති උතුම් කුසලයෙන් මේ වෙනකොට පොහසත්. ඒ උත්තරීතර කුසලය මහා කල්ප 8ක් කියලා සඳහන් කළා දෙහත්වට්ටිය පිළිගැන්වීම. මේ වෙලාවේ ශ්‍රවණයයි දානයයි ආරාධනාවයි සියල්ල එකතු කරගෙන ඉඳන් සංසාරේ රැස් කළා මහා පුණ්‍ය ගංගාවක්. ඒ කුසලයෙන් පොහසත් අපි මේ වෙලාවේ රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් වහවහා මේ දුකින් පිරිච්ච සංසාර සාගරයෙන් එතරට යන්න, කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්න, කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා වලින් ජීවිතේ පෝෂණය කරගන්න අපට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා කරත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.